මම ඔබතුමාට මතක් කරනවා බඳකොළඹ කියන්නේ මුළු ලංකාවම ඒ කාලේ හොල්ලන මැතිවරණ ප්‍රතිපලය ගේන්නේ මැදකොළඹෙන් UMP එකට හරිද මයින්ද හරි නේද ආ මැදකොළඹ ඉතිහාසයේ 77 එම ප්‍රතිපල කියද්දී අපිට මතකයි සමහර දිස්ත්‍රික්ක 30000 40000 දිනද්දී 100000 ගානකින් දිනපු අවස්ථා තිබුණා ඒ තමයි ඉතිහාසය හැබැයි මේක වෙනස් වුණා මේක වෙනස් වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ ජනාධිපති වුණාන් පස්සේ වාමාංශික බලවේගයක් බාට කොළඹ දිස්ත්‍රික්කේ පරිවර්තනය වුණා කොළඹ මැදකොළඹ ඡන්දවලින් මුළු කොළඹ දිස්ත්‍රික්කයම යට කරපු යුගයක් තිබුණා මේ ජයග්‍රහණේ ලැබණේව අනිත් තැන් වලින් ගන්න බෑ හැබැයි අද කෝට්ටෙන් යහ ගත්තාම අවිස්සාවලට දක්වා ලැබෙන ජයග්‍රහණේ නිසා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට 180,000 වැඩි ඡන්ද දීලා මේ දිස්ත්‍රික්කයේ පොහොට්ටුව දිනුවා කියන එක මම ඉතාම ආදරෙන් ගෞරවයෙන් මතක් කරනවා ප්‍රේමදාස ජනාධිපතිතුමා කියනකොට ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂය කියන්නේ නිකන් ගහට පොත්ත වගේ මැදකොළඹ ජනතාව කියන්නේ හරියට ගහට පොත්ත වගේ UMP එකේ හැබැයි ඒක විනාශ වෙලා ප්‍රේමදාස ජනාධිපතිවරයා කොළඹද එතුමා ඝාතනය වුණායින් පස්සේ එතුමා දුන්න නායකත්වය දෙන්න මැදකොළඹට කවුරුත් ආවේ නැහැ එතුමා දීපු එකම පුතා මැදකොළඹ අතහැරලා ගියා හම්බන්තොටට එතුමාගේ පුතා හිතුවේ හම්බන්තොටට ගිහිල්ලා හම්බන්තොටේ මිනිස්සු ටික රවට්ටලා ඡන්දෙන් දිනන්න පුළුවන් වෙයි කියලා එතුමා එදාගත්තේ වැරදි තීන්දුවක් එතුමාට බැරි වුණා කවදාක්වත් හම්බන්තොට දිස්ත්‍රික්කයේ දිනවන්න හැම මැතිවරණකින්ම ප්‍රේමදාස මන්ත්‍රීතුමා මන්ත්‍රී වුණාට හම්බන්තොට දිස්ත්‍රික්කෙන් එතුමා පරාදයි එතුමා හිතුවා මැදකොළඹ මිනිස්සු ටික රවට්ටන්න අමාරුයි ගමට ගිහිල්ලා ගමේ මිනිස්සු ටික රවට්ටන්න ඕනේ කියලා හැබැයි එතුමා අසාර්ථක වුණා අවුරුදු ගානක් එහෙඳලා එතුමා මැදකොළඹට ආවා අන්තිමට සජවෙන් හිතන්නේ එතුමා මේ සංවිධායකනේ හරිද සජවේ සංවිධායකනේ මැදකොළඹ එතකොට UMP එකේ සංවිධායක කවුද? රණදීප් විසි මහත්තයා. එතකොට ජනාධිපතිතුමා තමයි මේකේ සංවිධායක UMP එකේ. අපි දාලා තියෙන්නේ අජන්තල් කියන ගේම. ඒ නිසා මම තමොන් ආසර මතක් කරනවා. අර කතාවක් කිව්වා තිස්සසා නාමල් කොළඹට කිරි ගමට කැකිරි කියලා. හැබැයි කොළඹට කිරි දුන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. 2015 එතුමාම පරත්තල යවනකොට ආසියාවේ දියුණු වෙනම නගරේ බවට කොළඹ පරිවර්තනය කෙරුවේ කවුද? මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. මේ මුළු නගරෙම ජනාධිපතිවරයෙක් හිටියත් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාවෙන් පස්සේ තමයි හැම අතුරු මාර්ගයක්ම කාපට් කරලා කොළඹ නගරය ලස්සන කරලා තට්ටු නිවාස නූතන යෝගයට ඔබින විදියට තට්ටු නිවාස නිර්මාණය කරන වැඩ පිළිවෙලට අත ගැහුවේ මහින්ද රාජපක්ෂ එතුමා හැදුවේ හම්බන්තොට වරාය හැබැයි එතුමාගේ කාලේ තමයි වැඩියෙන්ම කොළඹ වරාය දියුණු කෙරුවේ ඒ වරායෙන් වැඩියෙන්ම සේවාව ලබා ගන්න කොළඹ ජනතාව ඊළඟ නෙළුම් පොකුණ හැදුවා නෙළුම් කුරණ හැදුවා ඒවා එතුමාගේ නිච්චේ නැහැ හම්බන්තොටට ඒවා උරුම කරලා දුන්නේ මේ කොළඹ ජනතාවට මහින්ද මහත්තයා සරම ඇඳලා රෙද්ද බැනිය මැඳගෙන හම්බන්තොටින් ආවත් එතුමා කවදාක්වත් අගනගරයේ කොළඹ අමතක කෙරුවේ නැහැ. එතුමා 2015 පෙරදුනේ නැත්තම් අජන්ත දන්නවා මේ පැල්පත් ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම 2020 දන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා. ඒක කාමරයක් හදාගන්න බැරි වුණා 2015 20 කාලය තුල. එනිසා මම දමොන්නාස්සට කියනවා ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ මම දන්නවා මගේ අමාත්‍යංශය තිබුණේ කොම්පඤ්ඤ වීදියේ. පැත්තේ ඉන්න අපේ සංවිධායකයා මම දැක්ක ඇවිල්ලා ඉන්නවා මම දැක්ක ඉස්සර ඇවිල්ලා ඉන්නවා ගියාද මම දන්නේ නැහැ හා කෝට්ටේ කොහෙද කෝට්ටේ ඉන්නවද ආ ඉන්නවා කෝට්ටේ දන්නවා මම මගේ අමාත්‍යංශය තිබුණේ කොහෙද කියලා මිනිස්සු ජීවත් වෙන්නේ කෝට්ටේ හරි හරි අඩියෙන් මිනිස්සු ජීවත් වෙන්නේ නාවල ඇමතිතුමා වෙලාව බෙදාගෙන නිදාගන්න ගෙවල් ඇතුලේ පය හතරක් පහක් බුදිය ගන්නවා අනිත් අය හිටගෙන ඉන්නවා ඒ අය ඇහැරුණාම තමයි අනිත් අය නිදාගන්නේ එන්න කුරුණෑන දින ප්‍රශ්න නෙමෙයි කොළඹ තියෙන්නේ කොළඹ ඊට වැඩිය සංකීර්ණ ප්‍රශ්න තියෙන්නේ මම ගියා
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවයි කාලේ අර පාලම හදන කොම්පන්නේ වීදියේ පාලම හදන දැන් හරලිය ගමන්දිර පිටිපස්සේ ගෙවල් ටික බලන්න. ඒක ලොකු ප්‍රශ්නයක් වුණා. මම එතනට ගියාම මට හිතාගන්න බැරුණා මිනිස්සු මේවල ජීවත් වෙනවද කියලා. එනිසා ඔබ මතක තියාගන්න මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා එදා ඔබගේ ප්‍රශ්න අඳුරන ඒ ප්‍රශ්න වලට අත ගහලා ඒව සංවර්ධන කරන පටන් ගත්ත වගේ කවදා හරි මේ කොළඹ දියුණු කරන්නේ රාජපක්ෂලා කියලා මං ඉතාමත්ම ආදරෙන් තම උන්නාසයට ගෞරවයෙන් මේලාදී මතක් කරනවා. එනිසා අපි එකතු වෙලා වැඩ කරමු. මේ හොඟක් අය හිතනවා පොහොට්ටුව විනාශ කරන්න පුළුවන් වුණා. පොහොට්ටුව කියන්නේ එහෙමනේ අතිසකෘත්‍ය අර්ජි කියන විදිහට 10ක් හොයාගන්න බෑ 50ක් හොයාගන්න බෑ මන්තුරු නෑ ඇමතුරු පැනලා ගියා. අපි ඇමතුරු පැනලා ගියේ නෑ. ඒක හදන්නත් අපි කියන්නම් කවදා හරි. ඒක හදන්නදී අපිට කතා කරන්න වෙනවා කවදා හරි. ඒක අපි එදාට කියන්න. දේශපාලඥයෝ කියන්නේ ජනතාව දාලා පැනලා යන අය නෙමෙයි. ඒක පැනලා යන ජාතිය අපි ගාව නෑ. අපිට කිව්වා පොට්ටු ඉවරයි ආයේ කවදාකවත් පොට්ටු වල උස්සන්නේ නෑ කියලා. හැබැයි අපි ගමින් ආරම්භ කරලා. අපි ආරම්භ කරුවේ කළුතරින්. අපි ආරම්භ කරුවේ ඈත පිට ගම්මාන වලින්. අපි හැම ආසනෙටම ගියා. අපි බලමණ්ඩල ටික කැඳෙව්වා. අපි එන සති දෙක වෙද්දී ආත්ම කරන හැම ගමකටම ඉල්ලා සාක සම්බන්ධ ටික හදන්න. අපේ පක්ෂේ තිබිච්ච අඩුපාඩු ටික නැවත වාරයක් අපි හදනවා. අද ලංකාවේ දින ලොකුම බලවේගය තමයි අපේ පක්ෂය. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ මේ තමයි දින දැවැන්තම පක්ෂය. ඒ දැවැන්තම පක්ෂය තමයි ගහන්නේ. මේ පක්ෂය තමයි ඉන්න පරිණතම පරමාදර්ශී නායකයා ලංකාවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අපේ නායකයා. ඉතින් අපි ආඩම්බරෙන් නාමල් මැතිතුමා එනකොට අපි හරි ආඩම්බර. ඇයි? යුද්ධ දිනවපු නායකයා රටට වැඩ කරපු නායකයා මේ මහා පොළවට නායක නැති නාය නැති එකම දේශපාලඥයා මහින්ද රාජපක්ෂ මැතිතුමා. මතක තියාගන්න. නාය නැ මේ මහා පොළවට. දේශපාලඥෙක් හැටියට එතුමගේ යුතුයකම් එතුමා ඉටු කරුවා මේ රටට. මේ රටේ ජනතාවට එතුමා යුතුයකම් ඉටු කරුවා. එනිසා තමුන්නාසල අපි මතක් කරනවා. අපි සංවිධානය වෙන්නේ දැවැන්තම පක්ෂය. ඒ පහර දීලා පහර දීලා අලුත්ම පක්ෂය 2018 ප්‍රාදේශ සභාවල ඔක්කොම ටික දිනුවා. අපි ඇවිද්දෝනෝ කිව්වා. දාන්න පුළුවන් තරම් නඩු ටික ඔක්කොම දැම්මා. මං දැක්කා ළඟදිත් අර සිරිසේන ගොයියා තාජුඩින් ගැන මතක් කරනවා. ලැජ්ජ වෙන්න ඕනේ. ලැජ්ජ වෙන්න ඕනේ. එයාගේ කතාව දාන්න. පාර්ලිමේන්තුවේ වටරවම කරපු කතාව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාව එදා පත් කරලා කරපු කතාව අහන්න කියලා සිරිසේන ජනාධිපතිතුමාට මම මතක් කරනවා. මිනිස්සුන් අවුස්සන්න හදනවා. ජාතිවාදී අවුස්සන්න හදනවා. එයාට අමතකලා එයා කිව්වා පක්ෂ හැදෙව්වොත් අපි පාරවල් දිගේ විද්දෝනවා කිව්වා. මතකද? දැන් ආයේ කියනවා තාජුඩීන් ප්‍රශ්නයක් ඇදගෙන. ඇයි? මඩ. ඒක තමයි කිව්වේ රත්තරන් අස්සයෝ ගැන. ඒක තමයි කිව්වේ ලැම්බෝගිනි ගැන. හෝටල් ගැන. ඉඩම් ගැන. ඩුබායි මැරියට් හෝටල ගැන. පුළුවන් තරම් මඩ ගහලා මිනිස්සු රවට්ටලා ඡන්ද ගත්තා. කරපු මෙලෝ දෙයක් නෑ රටට. 2005 බාර දුන්න රට නෙමෙයි 2019 ආපහු බාර දුන්න විනාශ වෙච්ච රටක්. හැම අතින්ම විනාශ වෙච්ච රටක්. ඒ නිසා මං තමුන්නාසල කියනවා අපි අපේ පක්ෂය හදනවා. මේ පක්ෂය තමයි දැවැන්තම පක්ෂය මේ රටේ. බැසිල් රාජපක්ෂ මැතිතුමා පක්ෂ කාර්යාලය ඉඳගෙන ඒක හරියටම මෙහෙවනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී ටික අල්ලගෙන හරියටම මෙහෙවනවා. එතුමා හරියටම මෙහෙවන ඉඳ තමයි එතුමාට ගැහුවේ. වැඩියම කොළඹ ගැහුවේ කාක්කා කපුටු කාක්කා කියලා මතකද? ඇයි? එතුමා දක්ෂ නිසා. ඒ නිසා අපි මේ පක්ෂය හදනවා. වෙන ඕන තියෙන ඕන මැතිවරණයක්. ඒ මැතිවරණේ මූණ දෙන්න අපේ පක්ෂය ශක්තිමත්. අපි ප්‍රාදේශ සභා නගර සභා සමහර දැන්වල UMP එක එකතු වෙලා ඡන්ද ඉල්ලන දැන් කොළඹ නගර සභා එහෙමයි. නේද මාලේ කන්දුබා? මේ නගර සභාවේ කොළඹ UMP කයත් ඇවිල්ලා ඉන්නවා. අපි මේ එකතු වෙලා ඒ තීන්දුව අපි එලයිදි ගත්තා. ඒ නිසා අපි තමුන් නාස්සල කියනවා වෙන තියෙන ඕන මැතිවරණයක්
ඒ මැතිවරණයට අපි ඉදිරිපත් වෙලා අනිවාර්යම පොහොට්ටුව නැවත වාරයක් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණය කරනවා කියලා ඉතාමත් මහතෙන් ගෞරවය මතක් කරනවා. ඒ හින්දා ඔය අනුර දිසානායක කියන කතන්දර වලට කලබල වෙන්න එපා කවුරු. එතුමා හරි දක්ෂ ශූර කතිකේ. එතුමා දරන් ලෝක ඉතිහාසයේ බොරු කියපු නායකයෙක් මම දැන් ලංකා ලෝක ඉතිහාසයේ නෑ. ලංකාවේ නේ ලෝක ඉතිහාසය. අනුර කියන්නේ බොරු අතේ පත්තු වෙන බොරුත් මිනිහා කියලා දැන් කිව්වේ අර ලැම්බෝගිනි 17ත් 16ත් බානවා දැක්කා කියලා. නේද? එනිසා මේ ඉන්නේ අපිට අවිල්ලා ඉන්නේ හදවතින්. අනුරලා සරග ගෙනන්නේ පඩිගෙවල්. අනුරලා Facebook එකේ කමෙන්ට් ගෙවන්නේ පඩිගෙවල්. අනුරලා Facebook එකේ යමක් ෂෙයා කරවන්නේ පඩිගෙවල්. ඒක මේ ඉතිහාසයේ අය. ඒ ලංකාවේම පෝස්ටර් ගහන්නේ හන්දියක් ගානේ කොහමද? පඩිගෙවල්. පඩිගෙවල්. එනිසා තමුන්නාසර අපි කියනවා අපි කලබල වෙන්නේ නැහැ. දැන් එතුමා නගර සභා ඡන්ද ගැන කතා කරන්නේ. ප්‍රාදේශීය සභා ඡන්ද ගැන කතා කරන්නේ. දැන් කියනවා ඡන්ද දෙන්න සනිල් ඡන්ද දෙන්න කිය කියා අනුර කෑ ගහනවා. ඒ අනුරට අමතකලා අනුර හිතාන ඉන්නේ අපිට අමතක නැහැ කියලා. එයා තමයි අරලියගහ මන්දිරය ඇතුලේ රිංගල හිටියේ 2015 න් පස්සේ. නේද? ලාල් කාන්ත සුනිල් හඳුන් නැති අදටත් නැහැ. සුළු බැවිනි යන්සන කැඳවල. දැන් මම කියපු දේ සාපේ කතිකයෝ මම මතකයි නාමලෙමත්මත් කතා කරනවා. දැන් පෙරටු ගාමියකේ නායකයෝත් දැන් කතා කරලා කියනවා. වසන්ත මුදුලගේ හිරේ දැම්මා. ඇයි ලාල් කාන්තවයි සුනිල් හඳුන්තිවයි හිරේ දැම්මේ නැත්තේ කියලා. ඇයි? මොකද්ද ඩීල් එක? ඩීල් එක මොකද්ද? අපි කිව්වා. දැන් එක ඩීල් එකක් එළියට අවිලා තියෙන්නේ. දැන් ඒකට සාක්ෂි දෙන්න කියනවා. හැබැයි අපිට ගෙන ආපු බොරු කතන්දර රාජපක්ෂර කියපු බොරු කතන්දර ගැන එක සාක්ෂියක් අනුර ඉදිරිපත් කරලා නැහැ. ඒ සම්බන්ධ කරුම ජනතාවට අපි කියනවා තමුන්නාස රැවටෙන අය නෙමෙයි අජන්ත මම බැලුවා ඡන්ද ප්‍රතිපල මේ මැදකොළමින් දීලා තියෙන අනුරට ඡන්ද 1528යි. ඡන්ද 1528යි. ලංකාවේ අඩුවෙන්ම ඡන්ද දීලා තියෙනවා මං හිතන්නේ. මේ මැදකොළමින් තමයි JVP ට අඩුවෙන්ම ඡන්ද දීලා තියෙන්නේ. එනිසා අපි එකතු වෙලා වැඩ කරමු. අජන්දට අපි සුබ පතනවා. තව තව යෝධවල යෝධ ශක්තිය මේ මැදකොළ වාසනේ තව ජනතාව දැනුවත් කරලා අපේ පක්ෂය ශක්තිමත් කරලා සාක සමිති ටික හදලා ගම්මල නායකයෝ ටික හදලා නූතන પરම්පරාවට ඔබින විදියට මේ රට දියුණු කරන්න ඔබ සම අපි සියලු දෙනාම එකතු වෙලා වැඩ කරමු කියලා ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාට සුබම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම යන්නේ නැහැ.